අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල ජනපති කැපකිරීම් වලට සූදානම් වෙද්දී පුත්තලමේ ඩිෆෙන්ඩර් පිරිවරාගෙන එන්ජින් ධාරිතාව 1500 යතුරු පැදි රැලියක් ජනතාව ඉන්ධන ගෑස් භූමි තෙල් පොලිම් වල ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අයින් කර අදට ගැලපෙන අලුත් එකක් ගේන්න සජිත් කියයි ලිට්‍රෝ සිලින්ඩර 120,000ක් බෙදන්න සූදානම් තව නැව් දෙකක් මුහුදේ අවුරුදු සමයේ වගකීමෙන් කටයුතු කරන්න සෞඛ්‍ය අංශය ඉල්ලයි ඊශ්‍රායලෙන් නව කොවිඩ් විකෘතියක් ප්‍රථමයෙන් දේශීය පුවත් ජනතාව පෙට්‍රල් ඩීසල් පොලිම් වල අපා දුක් විඳිනවා අද මිනි වරා ගන්න තැනටත් ඇවිත් රටේ නායකයා ජනතාවට කනගාටුව පළ කරනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශාල ආරක්ෂාවක් ඇතිව යන්න එන්න පුළුවන් නමුත් එතුමා ඉතා සීමිත ආරක්ෂාවක් භාවිත කරන්නේ ඉන්නේ මිරිකානේ තමන්ගේ පෞද්ගලික ගෙදර එහෙම තියෙද්දි ඊයේ කල්පිටියේ ඩිෆෙන්ඩර් පිරිවරාගත් රැලිය ඇත්තට දුප්පත් ජනතාවගේ කනට ගැහුවට වඩා රටේ නායකයාට කරපු කොළපමක් කියලායි අපට හිතුනේ මේ පිරිස කවුද කොහොමද මේ මුදල් නාස්ති කරන්නේ ඇත්තට අහන්න ජනතාවට අයිතියක් තියෙනවා ජනාධිපතිතුමා ජාති ඇමතුවා රට අර්බුදයක බව පිළිගත්තා ජනතාවගේ දුක දන්න බවත් කිව්වා සියලු දෙනා කැපකිරීම් කළ යුතු බවත් පැවසුවා ජනතාවට එතුමාගේ කතාව ගැන හිතන්නවත් වෙලාවක් නොදී පුදුම කොළපමක් කල්පිටියෙන් වාර්තා වුණේ මේක නම් මාර කර්මයක් ආ රටේ මෙච්චර පිස්සු ප්‍රශ්න දියේදි මොම් බලන්න පිස්සු කෙල්ල නැටි ආතල්ලේ කොහොමද කියලා බලන්න දැන් කොහොමද කියලා බලන්න මොනවාද මේකට අනේ මන්ද ආතල්ලේ ගනේ වට කියන්න වදන් නැහැ මට අනේ තිල් කොහෙද මේ ඔව් ඔව් ඒක තමයි මෙවට තෙල් පොයින්ද කොහොම ඩිෆෙන්ඩර් තෙල් බවුසර් විතරක් නෙමෙයි ගිලන් රතත් පිරිවරාගෙන මහ රැලියක් රැලිය ඉදිරියෙන් පොලිස් බයික් එකක් පිටුපසින් ඩිෆෙන්ඩර් සුපිරි වාහන ඒ සමග එන්ජින් ධාරිතාව 1000 සිට 1500 දක්වා යතුරු පැදී රැලියක් මේ අයගේ මේ උත්සාහය නම් බැලූ බැල්මට අහිංසකයි පිළිකා රෝහලට ලක්ෂ 12ක් හොයලා දෙන්නලු මේ උත්සාහය अवसर दी मावते එක සැරයක් දෙසරයක් නෙමෙයි දහස් සැරයක් විතර දැන් බයිසිකල් සෙට් එකේ හැට මෙහාට යනවා 99ට බේරුණා මෙතනින් යනකොට අර මිනිස්සෙකුයි දරුවෝ දෙන්නෙකුත් එක්ක දැම්ම පාර අහරා දානකොට 99ට මේ මිනිස්සෙ බේරගත්තේ මේ රේස් කරන අපිට ගහන්න පැට්‍රල් ටිකක් නැහැ ඩීසල් ටිකක් නැහැ මේක ඉහෙලින් ඇවිල්ලා තියෙන්නේ ඉහෙලින් ඇවිල්ලා අපි එක දෙන්නෙක් යට කරගත්තාන් පස්සේ අවුරුත් නැහැ තුම බලයක් කරන්නේ නැකෝ මිනිහෙකුට අයින්තර මිනිතුර කණ්ඩ ටිකක් නැහැ කණ්ඩ ටිකක් මුම් මේ රේස් කරනවා මේ මේන් රෝඩ් එකේ 1500 cc unregistered bicycle පොලිමට මම හිතන්නේ 500කට වැඩි මාස් එකක් නැතත් අල්ලනවා දැන් ඒතොර මේ 1000 cc bike කෙනෙකුට ඈ 1000 cc bike කෙනෙකුට කොහොම අල්ලනවා ඒ මිනිස්සු ගැන හොයන්න කිසිම කෙනෙක් නැහැ කවුද ඒවට කතා කරන්නේ රටේ ඩීසල් නැති වෙලාවේ පෙට්‍රල් නැති වෙලාවේ මේ විදිහට ලක්ෂ 12ක් හොයන්න දුක් විඳින්න ඕනේ නැණි මේ තරුණීන්ගේ එක වාහනයක්
වික්කනම් අපේක්ෂා රෝහලට වාට්ටුවක් හදන්න තිබුණා. මුදල් එකතු කිරීමටත් වඩා මෙවැනි රැලිවල ඇත්තේ පුහු මාන්නේ උද්දච්චකම කියලයි අපිට නම් හිතෙන්නේ. රට මෙවැනි අර්බුදයක ඇති වෙලාවක ඇත්තටම ජනතාවට ඔච්චමට වගේ මේ වගේ රැලි පවත්වන එක. අන්තිමට ප්‍රදේශයේ ජනතාව මේ රැලියට විරෝධය පළ කළා. මෙම යතුරුපැදි රැලිය මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරයේ දක්වා යාමටයි සැලසුම් කර තිබී ඇත්තේ. මෙම කණ්ඩායම ලියාපදිංචි පෞද්ගලික සංවිධානයක් බව පොලිසිය පවසනවා. සියලු නීත්‍යානුකූල කොන්දේසිවලට යටත්වයි මෙම රැලියට අවසර දී ඇත්තේ. මෙය සමාජ සත්කාරයක් ලෙසයි සංවිධානය කර තිබුණේ. කෙසේ වුවද මහජනතාවගේ විරෝධය හමුවේ මෙම යතුරුපැදි රැලිය අනුරාධපුරයට යාම නැවතූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි සඳහන්ව තිබෙනවා. දිවයින පුරා අදත් ඉන්ධන පොලිම් දින ගණනක් පොලිම් වලින් ජනතාව මේ වන විට පත්වෙත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර අද දිනේදී විදුලි කප්පාදුවක්ද සිදුවනවා. තෙල් ගෑස් විදුලිය හමුවේ අසරණ වී ඇති ජනතාව රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණද සංවිධානය කර තිබුණා. රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ දින ගණන් ජනතාව තෙල් පෝලිම්වල මේ දේ දැන් පුරුද්දක් බවට පත්වලා අවසන්. වගකිව යුතු බලධාරීන් නිලධාරීන් මුනිවත රකිද්දී අසරණ ජනතාව අදත් තෙල් පෝලිමේ. දැන් සතියකට දෙකකට කලින් මේ පොලිමේ මම මේ විදිහටම හිටියා. මොකද්ද කරන්නේ අපි හිඟා කන්නද කියන්නේ? බැරි නම් කදීලා යන්න කියන්න වෙන කාට හරි. එච්චර. තෙල් නැහැ. තෙල් දෙන්නේ කවුද කියලා පොඩ්ඩක් හිතා ගන්න කට්ටියෝ. තෙල් ගෙන්නන්න පුළුවන් කාටද? තෙල් පුච්චන්නේ කවුද? තෙල් තියෙන්නේ කාගාවද කියලා පොඩ්ඩක් ඔළුවට ගන්න ඔක්කොම. එච්චරයි. තෙල් නැත්තන් නැහැ. ඉවරයි ඉතින්. කියන්න දෙයක් නැහැ. වෙලා තියෙන දේ හොඳටම වෙලා තියෙන දේ. ආයේ අපිට ගොඩේමක් නැහැ. කොයි ජනතාව කියන එක නැත්තරම නැති කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට දාලා යන්න කියන තමයි වෙන්නේ මේ කරන කෙනෙකුට කරන්න දීලා. ජනාධිපතිවරයා ජනතාවට ඇත්ත කියද්දී අතේ පැලවෙන පට්ටපල් බොරු කියන ගාමිණී ලොකුගේ ඉන්ධන ඇමතිතුමා අවබෝධයක් ඇතිවද අවබෝධයක් නැතිවද බොරු කියන්නේ කියලා අපටත් දැන් හිතා ගන්න බෑ. අද නෙවෙයි හෙට න්‍යායට වැඩ කරන ඉන්ධන ඇමති කියන්නේ රට තුල ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග තිබෙන බවයි. ඇමතිගේ වගේම අමාත්‍යාංශ ලේකම්වරියගේත් ප්‍රකාශ දැන් තැන් කිසිම විශ්වාසයක් නැහැ. මේ පවතින ඉන්ධන අර්බුදය නිසා ධීවර ජනතාවද දැන් කබලින් ලිපට වැටි අවසන්. දැන් මේ මොහොත වෙන විට තෙල් මිල ඉහළ යාම ධීවර කර්මාන්තයේ අතිශය බරපතල තත්යකට ඇවිල්ලා. තෙල් පමණක් නෙවෙයි ධීවර ආම්පන්න මිල 100%කින් ඉහළ ගිහිලා තියෙනවා. ෆයිබර් ගම් එක 100%කින් ඉහළ ගිහිලා තියෙනවා. මේ මොහොත වෙන විට අයිස් මිලත් 50%කින් පමණ ඉහළ ගිහිලා තියෙනවා. මේක අතිශය බරපතල තත්යක් බවට පත් වෙලා තියෙනවා. අපේ නිසා පාලකයින්ට කියන්නේ වහාම ඉන්ධන මිල පහ පහත වෙන ලෙසත් ඒ වගේම පහත හෙලන්න හැකියාවක් නැත්නම් අපි කියන්නේ වහාම දීවර ප්‍රජාවට ඒ සඳහා සහන ආධාරයක් ලබා දෙන්න කියලා. මේ අතර කලාප 12කට පැය 5කට අධික කාලයක් සහ කලාප 8කට පැය 4යි මිනිත්තු 35ක කාලයක් අද දිනේදීත් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. ගත වූ මාර්තු 5 වනදා සිට රටේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ කිව්වත් අද වෙනකම් මේ ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන්න විදුලි බල මණ්ඩලයට තවමත් හැකි වෙලා නැහැ. රටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වෙලා. අතුරුගිරියේ මිලේනියම් සිටිහි ජනතාවද නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින්. මේගොල්ලන්ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය සහ සැලසුමක් නොමැතිකම, දර්ශයක් නොමැතිකම සහ අඳුරේ අතපත ගාමින් මේ කටයුතු කිරීමෙන් මේ රට කවදාකවත් ගොඩ ගන්න බෑ. මේක ඉතාම පහළ මට්ටමේ අගාධයක දක්වා ගමන් කරනවා. ඒකට විරුද්ධව මිනිස්සු නැගී ඉන්න ඕන. එහෙම නැත්නම් මේ ජනතාවගේ අයිතිවාසිකම කියන එක මිනිස්සු පාවිච්චි නොකර වෙනවා. ඉවසීමේ සීමාවක් තියෙනවා. අපිට තවදුරටත් ඉවසන්න බෑ. රටටම කැඳ නැහැ මහත්තයෝ. මැද පන්ති මිනිස්සු දුක් විඳිනවා. ඒකින්ද අපි මේ නියට ව්‍යාපාරයකට එකතු වෙන්නේ. සමාජවාදී තරුණ සංගමයේ සංවිධානය කළ විරෝධතා පාගමනක් මීට සුළු මොහොතකට පෙර මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයෙන් ආරම්භ වුණා. සමාජවාදී තරුණ සංගමයේ සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද පෙරවරු 11:30ට පමණ මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයෙන් ආරම්භ වුණා. යන්කිලා
අමෙරිකාවත් එපා ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි අමෙරිකාවට බිලිදුන් යුගතනවි වහා පවරා ගන්නා ලෙස රජයට බල කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබෙනවා. මේ හේතුවෙන් මරතාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ සිට පිටකොටුව දක්වා දැඩි රථවාහන තදපතයක්ද ඇතිව තිබෙනවා. අද සිට දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. කෙසේ වෙතත් තවමත් ජනතාව ගෑස් ගන්න පෝලිම්වල. තාමත් අපේ රටේ ඇමතිවරුන්ට සහ බලධාරීන්ට පේන්නේ නැති පෝලිම් නම් තියෙනවා. කට ඇරියොත් කියන්නෙම එහෙම හිඟයක් නෑ දැන් පෝලිම් ඉවරයි කියලා. නමුත් ජනතාව නම් උදේ ඉඳන් මහපාරේ පෝලිම්වල. සමහර ඇමතිවරු කියන විදිහට බැලුවොත් මේ රටේ ජනතාව විනෝදාංශයක් විදිහට තමයි පෝලිමේ ඉන්නේ. නැත්නම් වැඩි මිලට විකුණන්න අරගෙන යන්න. තාමත් රටේ ජනතාව ගෑස් පෝලිම්වල. සිලින්ඩර කර තියාගෙන මහපාරේ හිටන් ඉන්නේ කොහොම හරි ගෑස් එකක් අරගෙන යනවා කියන බලාපොරොත්තුවෙන්. පෙරේදත් 12 වෙනකන් හිටිය දෙවට පරෙන්න තේ ගොඩ ආපහු ගියා. ඒත් කට්ටිය පොලිමේ හිටිය රැලිය වෙනකන්. දැන් මේ අදත් එනවා කියලා ආරංචියට ආපහු ආව මෙතන. බානවා කියලා කියන ගෑස් නෑ. නමුත් ඉතින් මෙතන එනකන් අපි දන්නේ නැහැනේ. ඒ ඉන්නේ තියෙන නම වල. හතර වෙනි දවසේ මම ඇවිල්ලා ඉන්නේ පොලිමේ. දුන්නට පස්සේ තමයි දුන්නයි කියලා කියන්න ඕනේ. ගෑස් නෑ වාවට මෙතනට බඩු ආව නෑනේ. කට්ටිය කියනවා ආවයි කියලා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම සහ භාණ්ඩ විල ඉහළ යාමට විරෝධය පළ කරමින් බලපිටිය ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මෙහෙම ජනාධිපති කෙනෙක්ට මේ 69,00,000 කන්නේ දීලා පත් කරගත්තේ අද මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. යහපාලනේ නිබු යුගයට හදපාර ආවා රජෙන් 69,00,000 තෝරා දැම්බැලුවාම වැටෙනවා කඳු ලැලිරුරා සිරිලක් බිමට වය ධම්මා සංකාරා. මේ අතර ඩොලර් නැතිව මහමුහුද මැද තනි වී සිටි ගෑස් නැවක තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් ගොඩබෑම ඊයේ පසුරුවේ ආරම්භ කෙරුණා. ඒ ගෑස් ආනයනය කළ ඕමාන සමාගමට ඩොලර් ගෙවීමට රජය පියවර ගැනීමත් සමගයි. දිවයිනපුර ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීමේ කටයුතු අද දින සිදු කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ඒ අනුව දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපළට නිකුත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ගෑස් නැති නිසා ආපන ශාලා රැසක් තවමත් වසා දමා ඇති බව වාර්තා වනවා. දෛනික කොවිඩ් රෝගීන්ගේ සහ මරණවල යළිත් අඩුවීමක් වාර්තා වනවා. කෙසේ වෙතත් එළඹෙන අවුරුදු සමයේ වගකීමෙන් කටයුතු කරන ලෙසයි සෞඛ්‍යංශ ඉල්ලා සිටින්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. මේ වන විට දෛනික කොවිඩ් රෝගීන් හා මරණවල යම් අඩුවීමක් දක්නට තිබෙනවා. ඊයේ දිනේට වාර්තා වූ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 301ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 657,435ක් ලෙසයි. එසේම කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ තුනක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 16,419 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනික කොවිඩ් රෝගීන් හා මරණ අඩුවෙමින් වාර්තා වුවද එළඹෙන අලුත් අවුරුදු සමයේ වගකීමෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. පිට යම්කිසි ආකාරයක තර්ජනයක් තියෙනවා. මොකද විදේශීය රටවල් වල දැන් විදේශීය සංචාරකයන් රටවල් වලට එන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට පනවන නීති රීති යම්කිසි ප්‍රමාණයක් ලිහිල් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියට පැමිණෙනා උත්සව සමයන් වගේ දේවල් තියෙනවා. මේවා සමග යම්කිසි ආකාරයක අපිට තර්ජනයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එම නිසා අපි බොහෝ දුරට හැකි සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. මේ සියලුම දේවල් රඳාපවතින රටේ ජනතාවගේ හැසිරීම රටාව මත කොවිඩ් වෛරසයේ නව විකෘතියක් ඊශ්‍රායලයෙන් සොයාගෙන තිබෙනවා. එරටට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු තුළ සිදු කළ කොවිඩ් පරීක්ෂණ වලින් මෙය තහවුරු වී ඇති බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. මේ අතර නව ශ්‍රීලන්තයේ යළි විවෘත කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
නව කොවිඩ් විකෘතියක් හමු වී ඇති බව ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. මෙම නව ප්‍රභේදය ආසාදිනිය වූ පුද්ගලයන් දෙදෙනෙකු එරටින් හමු වී ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ සෞඛ්‍යාංශය නිවේදනය කරන්නේ ඔමික්‍රෝන්ගේ අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙන් මෙම විකෘතිය නිර්මාණය වී ඇති බවයි. එනම් BA1 සහ BA2 යන අනු ප්‍රභේදයන්හි මිශ්‍රවීමක් ලෙසයි. මෙය ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ප්‍රභේදය වැඩිදුර නිරීක්ෂණය කර ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා කර ඇති බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ නැච්මන් ඇෂ් මහතා පැවසුවේ නව ප්‍රභේද ඊශ්‍රායලයෙන් ආරම්භ විය හැකි බවයි. කොවිඩ් ව්‍යාප්තියත් සමග වසර දෙකක කාලයක් සංචාරකින් සඳහා නවසීලන්තයේ වසා දැමීමට එරට බලධාරීන් ක්‍රියා කළා. මේ වන විට නවසීලන්තයේ කොවිඩ් සීමා ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර දේශ සීමාවන්ද යළි විවෘත වෙනවා. අප්‍රේල් 12 වනදා සිට එන්නත් කළ ඕස්ට්‍රේලියානු සංචාරකින්ට නවසීලන්තය යළි විවෘත වෙනවා. බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය සහ එක්සත් ජනපදය ආදී රටවල සංචාරකීන්ටද මැයි මස 2 වනදා සිට සිය රට විවෘත වන බවයි නවසීලන්තය අගමැති ජසින්ඩා අර්ඩන් පවසන්නේ. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වර්තමානයේට ගැළපෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වහා ඉවත් කරගත යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කැටුම්පතට එරෙහිව දමිළ ජාතික සන්ධානයේ ඉදිරිපත් කර ඇති පෙත්සමට අත්සන් ලබා ගැනීම මාතර ප්‍රදේශයෙන් ඊයේ ආරම්භ වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන MA සුමන්තිරන්, ශානික්කෙන් රාසපුත්‍රම් රාසමාණික්කම් සහ සමග ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහි ප්‍රතිපාදනයන්, එහි විධිවිධාන අද යුගයට උචිත නැත. අපි යෝජනා කරනවා එකහෙලාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ වෙනුවට රටේ ජාතික ආරක්ෂාව රැකෙන, රටේ පුරවැසියන්ගේ මානව අයිතිය රැකෙන, ඒ දෙකම සමබරව රැකෙන විකල්පයක් වහ වහාම ඉෂ්ට විය යුතුයි. අද වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදී ප්‍රහාරයන් වළක්වන්නට නෙවෙයි යොදාගෙන තිබෙන්නේ. ඒව යොදාගෙන තිබෙන්නේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න, දේශපාලන පලිගැනීම් ක්‍රියාත්මක කරන්න, තමන්ගේ මතයත් එක්ක එකඟ නොවුනොත් මොනයම් හෝ ආකාරයකින් මාස ගණනාවක් මුළුල්ලේ රිමන්ඩ් බන්ධනාගාරගත කරලා ඇත්ත වශයෙන්ම එතනින් අපේ රටේ අධිකරණයත් හැල්ලුට ලක් කරනවා. ලැජ්ජ නැතුව හැම එක්කෙනා ළඟටම ගිහිල්ලා දන ගහලා වැඳ වටෙනවා. රටේ ආත්ම ගරුත්වයේ තුට්ටු දෙකට විකුණලා ඇත්ත වශයෙන්ම අද මේ රට පාලනය කරන්නේ කසේරුකාවක් නැති නායකයෝ කොට්ටාසය. එදා ජාතිවාදය අද පින්සෙන්දු වීම. කටුවන මහාවිද්‍යාලයේ සිසුන් ප්‍රගත් බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කටුවන මහාවිද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. ඒ වලස්මුල්ල හිඟුරුවත්ත පාලමසලදී මෙම සිසුන් පිරිස මාතර නියඳගල ආරණ්‍ය සේනාසනයක් බැලීමට ගොස් නැවත කටුවන බලා පැමිණිමින් සිටියදී මෙලෙස බස් රථය අනතුරට ලක්ව ඇත්තේ. අනතුරින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබුවන් වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යහනුපාත විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.